රනිල් වික්‍රමසිංහ ගරු අගමැතිතුමා උතුරට ගිහිල්ලා ඊයේ කරපු ප්‍රකාශයේදී ඒ උතුරට ගිහිල්ලා ප්‍රකාශ කරන්නේ මහේශ්වරන්ගේ මරණය මේ මහින්ද රාජපක්ෂට ගෝඨාභය රාජපක්ෂට වළක්වන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ආරක්ෂක අධිආරක්ෂක කලාප තුලදී තමයි නැති වුණේ කියලා. ඒක ඊයේ එතුමා මාධ්‍යයට කිව්වා. ඒ වගේම එතුමා දෙමළ ජනතාවගෙන් ප්‍රශ්නයක් අහුවම ඒ ආරක්ෂාව ලැබුණාද කියලා. මම එතුමාගෙන් තරගාටුවෙන්වත් අහන්න සිද්ධ වෙනවා අපිට. රටේ ජනාධිපතිවරයා ඝාතනය කර ප්‍රේමදාස ජනාධිපතිවරයා. ගාමිණී දිසානායක ජනාධිපති අපේක්ෂකත්වය ඝාතනය කර. ඒ වගේම ආරක්ෂක ඇමති රංජන් විජේරත්න මැතිතුමා ඝාතනය කරා. ඒ ඝාතනය කරන ආරක්ෂාව දෙන්න පුළුවන්කම නැහැ. හැබැයි අපි එකක් කියනවා 2009 මැයි මාසේ 19 පස්සේ කිසිම දවසක අප්‍රේල් මාසේ 21 වෙනිදා වෙනකම් මේ රටේ ආරක්ෂාවක් තිබුණා. ඒ කියන්නේ 2009 ඉඳලා 2015 වෙනකොට කිසිම බෝම්බයක් විකුරෙන්නේ නැහැ. කිසි කෙනෙක් මරණයටපත් වෙන්නේ නැහැ. කිසි කෙනෙකුට ගැටලුවක් ඇති වුණේ නැහැ. ජාතික ආරක්ෂාව පිළිබඳ මේ රටේ මිනිස්සුන්ට විශාල විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසය නැති වුණේ මේ ජාතික ආරක්ෂාව විනාශ කරපු නිසා. ඒ නිසා මේ ජාතික ආරක්ෂාව විනාශ වුණේ 2015 ඉඳලා පහුගිය කාල පරිච්ඡේදයේ ගත කරපු ක්‍රියා කරපු ආකාරය නිසා. ඒ නිසා මහනුව ඒ කාලය තුළ එකම සිදුවීමක්වත් තිබුණා. ජාතික ආරක්ෂාව පිළිබඳ බයක් තිබුණාද කාටවත්? එකම ඝාතනයක් සිද්ධ වුණා. ඒ කිසි දෙයක් සිද්ධ වුණේ නැහැ. අවශ්‍ය ආකාරයට මේ රටේ ආරක්ෂාව දෙන්න පුළුවන්කම ලැබුණා. බුද්ධ්‍ය අංශය සත්‍යමත් කරගෙන තිබුණා. ඒ වගේම අනිකුත් අංශ පිළිබඳ ආරක්ෂාවේ අඩුවක් නැතුව ක්‍රියා කරනවා. එතකොට අපිට මතකයි ඒ ආරක්ෂාව නැති කරන්න මූලික කාරණා වුණා. එතකොට නීති හා සාමය පිළිබඳ ඇමති ජෝන් අමරතුංග පැතුමා බැරියර් වලට පයින් ගහලා අයින් කරා. මේවා අවශ්‍ය වෙන්නේ නැහැ දැන් කියලා. එතකොට ඒ ආරක්ෂාව මේ රටේ මිනිස්සුන්ට දෙන්න පුළුවන්කම. ඇයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ගිහිල්ලා උතුරෙන් උතුරේ ජනතාවට උතුරේ ජනතාවට ආරක්ෂාව දෙන්න පුළුවන් වුණාද පව් කියන්නේ. මඩකලපුවේ පල්ලියට ගහනකොට ආරක්ෂාව දෙන්න පුළුවන්කම ලැබුණාද? ඒ නිසා එතුමා හැදලා බලලා යුවත් ඒ කාල පරිච්ඡේදය ඇතුළත සිදුණු දේවල් පිළිබඳ එතුමාට මෙනෙහි කරන්න පුළුවන්.